ಮುಂಚಿ ಅಪ್ಪೆ ಪರಿಸರೆಯ ಪಾಂತಿಯೆ ಆಯ್ಬೋನ್ ಪುಂಚಿ ದೊಲ ಪುತಾಲ ಹೆಮೋಟಮ ಸುಬ ಮುಸುಬ ದವಸಕ್ ವೆನ್ನ ಕೇಲಾ ಬಂಟಿ ಮಮೈ ದೆನ್ನಮ ಪ್ರಾರ್ಥನಾ ಕರನವಾ ಪುಂಚಿ ದೊಲ ಪುತಾಲ ಮೇ ಏಕತು ವೆಲಾ ಇನ್ನೆ ಡಿಪಿ ಕಿಡ್ಸ್ ನಾಲಿಕಾವೆ ಏಕ ವಸರ ಪರಿಸರೆಯ ವಿಷಯ ತೆಕ್ಕ ಪುಂಚಿ ದುವೇ ಪುತೇ ಬಂಟಿ ಮಮೈ ಅದ ಮೇ ಅವಿಲ್ಲಾ ಇನ್ನೆ ಅಪೇ 16 ವನ ತೇಮಾವ ಏ ಕಿಯನ್ನೆ ಅಪೇ ಉದವ್ ಓನೆ ಅಯ ಕಿಯನ ತೇಮಾವತ್ ಅರಗೆನ ಇತಿ ಮೇ ತೇಮಾವೆತ್ ಪುತಾಲಟ ಪಾಡಂ ಕಿಹಿಪಯಕ್ಮ ಇಗನ ಗನ್ನ ತಿಯನವಾ ಗುಡಾಕ್ ದೇವಲ್ ಇಗನ ಗನ್ನ ತಿಯನವಾ ಇತಿನ್ ಅಪಿ ಬಲಮು ಅದ ಮೊನಾದ ಅಪಟ ಇಗನ ಗನ್ನ ತಿಯೆನ್ನೆ ಕಿಯಲಾ ಅನ್ನ ಅಪಿ ಮೊಲಿಮ್ಮ ಇಗನ ಗಮು ಅಪೇ ಉದವ್ ಓಣ ವೆನ್ನೆ ಕಾಟದ ಕಿಯಲಾ ಅನ್ನ ಅಪೇ ಪಾಡಮೇ ನಮ ತಿಯನವಾ ಅಪೇ ಉದವ್ ಓಣ ಕಾಟದ ಬಂಟಿ ಅಪೇ ಉದವ್ ಓಣ ವೆನ್ನೆ ಕಾಟದ ඔව් අපේ වැඩිහිටියන්ට අපේ උදව් ඕන වෙනවනේ කවුද මේ වැඩිහිටියෝ කියන්නේ ඔන්න අපි අපේ කලින් පාඩම් වලදී මේ ඔක්කොම කතා කරා නේද එහෙනම් කියන්න බලන්න වැඩිහිටියෝ කියන්නේ කාටද අපට වඩා වයසින් වැඩි අය තමයි වැඩිහිටියෝ කියලා කියන්නේ ඉතින් පුතේ ඔයාලා පුංචි වුණාට පුංචි ඔයාලගේ උදව් ඕන වෙන අවස්ථාවක් තියෙනවා ඔන්න එහෙනම් අපි වැඩිහිටියන්ට උදව් කරනවා තව කාටද ඔන්න බලන්න අපි කාටද උදව් කරන්න ඕන කියලා මෙන්න ඉන්නා පුතේ අපි උදව් කරන්න ඕන කට්ටියක් ඒ තමයි අපේ දෙමාපියන් දෙමාපියන් කියන්නේ අම්මයි තාත්තයි එතකොට අපි අපේ දෙමාපියන්ට උදව් කරන්න ඕන එයාලා අපෙන් උදව් ඉල්ලන අවස්ථා තියෙනවා ඉතින් පුංචි දුවල පුතාලා දැනගන්න ඕන දෙමාපියන්ට අවශ්‍ය අවස්ථාවලදී උදව් කරන්න එහෙනම් ඔන්න අපේ උදව් ඕන කට්ටියක් තමයි අපේ දෙමාපියන් කියන්නේ ඒ වගේම තමයි පුතේ අපේ උදව් ඕන තවත් අය තමයි අපේ සහෝදර සහෝදරියෝ කාටද අපේ සහෝදර සහෝදරියෝ එන්න මම කියලා දීලා තියෙන්නේ සහෝදරයා කියන්නේ කාටද සහෝදරිය කියන්නේ කාටද කියලා සහෝදරයා කියන්නේ කාටද බන්ටි එන්න සහෝදරයා කියලා කියන්නේ බන්ටි බන්ටිගේ මල්ලි ආයේ වගේ පිරිමි ළමයිට නේද පිරිමි අයියලා මල්ලිලාට තමයි සහෝදරයා කියලා කියන්නේ එතකොට සහෝදරිය කියලා කියන්නේ අක්කා නංගි අන්නයලට තමයි සහෝදරිය කියලා කියන්නේ එතකොට පුතේ අපිට උදව් කරන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම තමයි අපේ උදව් ඕන තවත් අය ඉන්නවා බලන්න පුතේ අපේ උදව් ඕන තවත් කට්ටියක් තමයි අපේ මිතුරන් කවුද මිතුරන් කියන්නේ අපේ අහලෝ නේද ඔව් අපේ අහලුවන්ටත් පුතේ අපේ උදව් ඕන වෙනවා කොයි වගේ අවස්ථාවලදීද අපි තව ඉස්සරහට බලමු මොන මොන අවස්ථාවලදීද අපේ අහලුවන්ට අපේ උදව් ඕන වෙන්නේ කියලා නේද ඉතින් අපේ ගෙදර ඉන්නකොටත් අපිට යාළුවන්ට උදව් කරන්න පුළුවන් අපේ ගෙදරට යාළුවෝ එනවනේ නේද ඔව් ගෙදරදී පුළුවන් පාරේ අනේනකොට පුළුවන් පන්ති කාමරයේදී පාසලේදී මේ වගේ තැන්වලදී පුතේ අපේ අහලුවන්ට අපේ උදව් ඕන වෙනවා හොඳයි ඉතින් අපි බලමු අපේ උදව් ඕන වෙන තවත් කට්ටියක් තමයි අපේ ආච්චි සීයා වැඩිහිටියෝ නේද ඔව් අපේ ආච්චිට සීයටත් අපේ උදව් ඕන වෙනවා ඉතින් මීට අමතරව දැන් අපි ඉගෙන ගත්ත දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට අපේ අහලුවන්ට ආච්චි සීයට ඊට අමතරව පුතේ අපේ අසල්වාසීන්ට තව කාටද අපේ ගුරුවරුන්ට තව අපි අඳුරන් නැති අයට උනත් අපට උදව් කරන්න සමහර වෙලාවට සිද්ධ වෙනවා නේද අපට උදව් කරන්න පුළුවන් අපි එහෙනම් බලමු අපේ මේ උදව් ඕන අයට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා ඉතින් ඔන්න පුතේ දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ පාසලේදී හා නිවසේදී අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් උදව් මොනවද කියලා. ඉතින් පාසලේදීත් අපිට උදව් කරන්න ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ගෙදරදීත් අපි අපේ ගෙදර ඉන්න අයට උදව් කරනවා. අපි එහෙනම් බලමු මොනවාද මේ උදව් කියලා. බලන්න පුතේ ඔන්න පුංචි යාළුවෙ එයාගේ අම්මට උදව් කරනවා. බලන්න පුතාල මේ වගේ උදව් කරලා තියෙනවද?
මොකක්ද මෙයා මේ කරන්නේ? කෑම කාලා පිඟාන හොඳට සෝදලා පිඟන් තියන රාක්කේ ලස්සනට තියනවා නේද? ඉතින් පුංචි දොල පුතාලට කරන්න පුළුවන් මේ වගේ උදව්. ඉතින් මේ වගේ උදව් කරාම අම්මටත් සතුටුයි, පුතාටත් සතුටුයි නේද? ගෙදර අයට හරිම සතුටුයි. ඉතින් පුතේ මේ වගේ පුංචි පුංචි උදව් අම්මලට කරන්න පුළුවන්. ඊළඟට බලන්න මේ මොකක්ද කරන්නේ? ඔන්න පාසලේදීත් මේ වගේ උදව් කරන්න පුළුවන්. ගෙදරදීත් ඔයාට ඉන්නව නම් චුටි නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, එයාලට අකුරු ලියන්න කියලා දෙන්න පුළුවන්, ලස්සනට පාට කරන්න කියලා දෙන්න පුළුවන්. මේ වගේ උදව් කරන්න පුළුවන්. බන්ටිට ඉන්නව නේද මල්ලි කෙනෙක්? ආ බන්ටි මොනාද මල්ලිට මේ වගේ උදව් කරනවද? බොහොම හොඳයි. බලන්න අපේ බන්ටි එයාගේ මල්ලිට අකුරු ලියන්න කියලා දෙනවලු. හරිම හොඳයි නේද පුතේ? ඔව්. ඉතින් මේ වගේ උදව් කරන්න පුළුවන් නේද? ඒ වගේම ඔයාට පුළුවන් අක්කලා අයියලාගෙනුත් උදව් ගන්නනේ. එයාලට කියලා පාඩම් වැඩ අහගන්න පුළුවන්. ඔන්න බලන්න මේ පින්තූරේ. ඔන්න ඉස්කෝල් එක, එහෙම නැත්නම් පාසලක යාළුවෝ දෙන්නෙක් එකට එකතු වෙලා එකිනෙකාට උදව් කරගනිමින් අකුරු ලියනව නේද? ඔන්න ඔය වගේ අවස්ථාවලට දොළ පුතාල මුහුණ දීලා ඇති. යාළුවන්ගෙන් උදව් අරගෙන ඇති. බලන්න පුතේ, ඔන්න පුංචි යාළුවෙක් පැටිලා ඉන්නවා. මේ වගේ වෙලාවටත් පුතේ අපට උදව්වට ඉන්නේ කවුද? පාසලේදී නම් යාළුවෝ නේද? ගෙදරදී අම්මා තාත්තා උදව් කරනවා. පාසලේදී නම් අපට මේ වගේ අවස්ථාවලදී උදව් කරන්නේ යාළුවෝ. ඉතින් ඔයා වැටුනහම ඔයාගේ යාළුවෝ උදව් කරයි. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෙක් වැටුණත් පුංචි දොළ පුතාලට පුළුවන් උදව් කරන්න. බලන්නකෝ මේ පින්තූරේ. ඔන්න එක යාළුවෙක් හරිම දුකින් ඉන්නේ. බලන්න එයාගේ දුක් වෙලා ඉන්න අවස්ථාවේ කවුද එයාගේ ළඟ ඉන්නේ? එයාගේ යාළුවෝ නේද? නේ යාළුවෙක් ළඟට වෙලා ඉඳන් එයාගෙන් අහනවා, අයියෝ ආ දුකින් ඉන්නේ, මට උදව් කරන්න පුළුවන්ද? ඔය වගේ දේවල් අපිට පුළුවන් අපේ යාළුවන්ගෙන් අහන්න. එතකොට යාළුවට එයාගේ දුක නැති කරගන්න පුළුවන්. යාළුවෝ දෙන්නත් එක්ක කතා කරලා ඔන්න මේ වගේ අවස්ථාවලදී පුතේ අපිට යාළුවොන්ට උදව් කරන්න පුළුවන්. බලන්න ඔන්න මේ තියෙන්නේ නම් පුතේ ගෙදරදී ඔයත් එක්ක ඔයාගේ පුංචි නංගි හරි මල්ලි හරි සෙල්ලම් කරද්දී උදව් කරන්න පුළුවන් අවස්ථාවක්. බලන්න දෙන්නත් එක්ක එකට එකතු වෙලා හරිම ආදරෙන් සෙල්ලම් කරනවනේ. මේ බලන්න බෙදා හදා ගැනීම නේද? ගෙදර ඉන්නකොට අපිට පුළුවන් අපේ ගෙදර අයත් එක්ක කෑම බීම සෙල්ලම් බඩු එහෙම බෙදා ගන්න. පාසලේදී උනත් මොන හරි දෙයක් ලැබුණත් අපිට පුළුවන් යාළුවොත් එක්ක බෙදා ගන්න. බලන්න පුතේ මේ පින්තූරේ. බලන්න එක යාළුවෙක් හරිම අමාරුවෙන් ලොකු පෙට්ටියක් උස්සගෙන යනවා. එතකොට යාළුවා මොකද කරන්නේ? දුවල යාගාවට ගිහිල්ලා උදව් කරන්න හදනවා නේද? බලන්න අපේ උදව් ඕන වෙන අවස්ථාවක්. ඔයාලටත් පුළුවන් ඔයාලගේ යාළුවෙක් මොකක් හරි වැඩක් හරිම අමාරුවෙන් හරි අපහසුවෙන් හරි කරන අවස්ථාවකදී පුංචි දුවල පුතාලට උදව් කරන්න නේද? එහෙම උදව් කරාම අපිටත් සතුටුයි, යාළුවටත් සතුටුයි නේද? දකින අයටත් හරිම සතුටුයි. ඉතින් පුතේ අපි මේ දැක්කේ පාසලේදී සහ නිවසේදී අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් උදව් මොනවද කියලා. දැන් පුතේ පාසලේදී නිවසේදී විතරක් නෙමෙයි වෙනත් තැන්වලදීත් අපේ උදව් ඕන වෙන අවස්ථා තියෙනවා. ඔන්න බලන්නකෝ. දැන් අපි එහෙනම් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ වෙනත් තැන්වලදී අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් උදව් මොනවද කියලා. ඔන්න බලන්න පුතේ, මහපාරේදී අපිට මුහුණ දෙන්න ලැබෙන අවස්ථාවක් තමයි මේ පින්තූරෙන් පුතාලට දැන් බලන්න පුළුවන් වෙන්නේ. බලන්න 100 කෙනෙක් පාර පයින්කොට පුංචි ඔයාලට පුළුවන් ඒ 100ට උදව් කරන්න. 100ලා කියන්නේ වැඩිහිටියෝනේ. ඉතින් පුතාලට පුළුවන් වැඩිහිටියොන්ට උදව් කරන්න. බලන්නකෝ මේ මාමලා දෙන්න මොකද කරන්නේ කියලා. මේ රෝද පුටුවක යන නැන්දව උස්සගෙන ගෙනහිලා පහලින් තියන්නයි හදන්නේ. ඇයි ඒ නැන්දට මේ රෝද පුටුවේ පඩිපෙලෙන් එන්න බැරිද? බෑ නේද? යා රෝල් වෙලා වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ මාමලා දෙන්න මොකද කරන්නේ? එයා උස්සගෙන ගිහිල්ලා පහලින් තියනවා. බලන්න සමහර වෙලාවට අපි අඳුරන්නේත් නැති අයට අපිට උදව් කරන්න ලැබෙනවා නේද? අන්න ඒ වගේ තමයි පුතේ මේ පින්තූරේ තියෙන්නේ
පාරෙදි එහෙම නැත්නම් වෙනත් ස්ථානවලදී වෙනත් කෙනෙක්ට උදව් කරන අවස්ථාව. හොඳයි. බලන්නකෝ මේ පින්තූරය. මේ පින්තූරයේ තියෙන පොතේ වෙනත් ස්ථානයකදී මේ වැඩිහිටියෙක්ට උදව් කරන අවස්ථාව. බලන්න පුතේ මේ පාරේ අපි අනේනකොට මෙන්න මේ වගේ අපෙන් යමක් ඉල්ලගෙන ජීවත් වෙන අය ඉන්නව නේද? එතකොට එයාලට අපි කියනවා යාචකයින් කියලා. ඉතින් මේ යාචකයින්ටත් අපිට උදව් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට පුළුවන් කෑම බීම දෙන්න, මුදල් දෙන්න, ඇඳුම් පැළඳුම් දෙන්න මේ වගේ දේවල් දීලා අපිට පුළුවන් ඒ අයට උදව් කරන්න. ඉතින් පුතේ අපි මේ දැක්කේ වෙනත් ස්ථානවලදී අනිත් අයට උදව් කරන්න ලැබෙන අවස්ථා මොනවාද කියලා. ඉතින් අනිත් අයට උදව් කරනවා වගේම තමයි අනිත් අයට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන එකත් කරදරයක් නොවන විදිහට ඉන්න එකත් අපි අනිත් අයට කරන ලොකු උදව්වක්. ඉතින් පුතේ බලන්නකෝ මේ පින්තූරය. ඔන්න මාමලා තුන් දෙනෙක් බස් එකේ යනවා. බස් එකේ යනකොට බලන්න අර මැද ඉන්න මාමා ඉන්න විදිහ කොච්චර කරදරයක්ද අනිත් අයට. අපි බස් වල යන්නෙන්න ඕන මේ විදිහට නම් නෙමෙයි. මොකද බස් එක කෝච්චිය කියන්නේ පොදු ප්‍රවාහන සේවයක්. ඒ කියන්නේ හැමෝම යන වාහනයක්. එතකොට හැමෝටම ගමන් කරන්න පහසු වෙන විදිහට තමයි පුතේ අපි මේ කෝච්චියේ බස් එකේ ගමන් කරන්න ඕන. මේ විදිහට ගිහාම පිටපස්සෙන් ඉන්න කෙනාටත් කරදරයි, ඉස්සරහින් ඉන්න කෙනාටත් කරදරයි, එතකොට ළඟින් ආයටත් කරදරයි. ආ මේ විදිහට ගමන් කරන්න හොඳ නෑ. ඊළඟට බලන්න පුතේ මේ පින්තූරය බලන්න. මේ කට්ටිය පෝලිමට හැදිලා ඉන්නේ බස් එකකට නගින්න. ඉතින් පුතේ මේ බස් එකට නගින්න මේ කට්ටිය පෝලිමට ඉන්නකොට මේ මැද්දෙන් පැනලා එක්කෙනෙක් පෝලිමට එනවා. කොච්චර නරක දෙයක්ද නේද බන්ටි? එහෙම කරන එක නම් හරිම වැරදි. මොකද මේ පෝලිමේ මේ කට්ටිය ඉන්නේ නැත්තේ ගොඩාක් වෙලා ඉඳන්. ගොඩක් උදෙන් එන්නේ නැත්තේ. ඉතින් අර මේ එක්කෙනෙක් මැද්දෙන් ආවහම මොකද වෙන්නේ? ඒක නරක දෙයක් පුතේ. එතකොට අර පෝලිමේ ඉන්න අයට කේන්තිත් යන්න පුළුවන්, අපව එපා වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ පෝලිම් පනින වැඩ නම් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි කොහෙට හරි යනවා නම් පෝලිමක් තියෙනවා නම් අපි ඉන්න ඕන පෝලිමේ ඊළඟට ඉන්න එක්කෙනාට පිටිපස්සෙන්. එතකොට අන් අයට උදව් කිරීම වගේම තමාට උදව් උපකාර කළ අයෙක්ට ප්‍රතිඋපකාරයක් කිරීමත් හරිම වැදගත්. මොකද ප්‍රතිඋපකාරයක් කියන්නේ? ආ බන්ටි, ප්‍රතිඋපකාරයක් කියන්නේ නැවත උදව් කිරීම. ඒ කියන්නේ ඔන්න අපිට දැන් කවුරු හරි උදව් කරනවා. ඔන්න මම පොත ගෙනල්ලා නැ, මට යාළුවෙක් පොතක් දෙනවා. එතකොට මම දැනගන්න ඕන යාළුවගෙන් පොත ගන්නවා වගේම ආයෙත් ඒ යාළුවට කුමක් හෝ උදව්වක් කරන්න. නේද බන්ටි? අන්න හොඳ ළමයිගේ හොඳ පුරුද්දක් තමයි පුතේ ප්‍රතිඋපකාර කිරීම. ඔන්න අද ඉඳන් දොළ පුතාල මතක තියාගන්න ඕන. පුංචි දොළ පුතාලට කවුරු හරි උදව්වක් කරොත්, මොකක්ම හරි උදව්වක් කරොත් ඔන්න දොළ පුතාල මතක තියාගන්න ඕන. ඔයාලත් ආයේ උදව් කරන්න ඕන. ඉතින් අපි හැම උදව් කරනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න හොඳ නෑ. අපි මතක තියාගන්න ඕන අපි හැම වෙලේම අනිත් අයට උදව් කරන්න ඕන කියලා. එතකොට පුතේ දැන් අපි කතා කරේ උදව් කිරීම ගැන. ඉතින් දැන් මෙහෙම එකිනෙකාට උදව් කරගත්තාම එතන පුතේ මොකද හැදෙන්නේ? කණ්ඩායමක් හැදෙනවා නේද? හැමෝම උදව් කරගෙන කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට පුතේ එහෙම වැඩ කරනවට අපි ලස්සන නමක් කියනවා. මොකක්ද බන්ටි? එකමුතුකම කියලා කියනවා. හැමෝම එකට එකතු වෙලා වැඩ කරනකොට එකමුතුකම කියලා කියනවා. ඉතින් බලන්න හැමෝම එකට එකතු වෙලා වැඩ කරනකොට හරිම ලස්සනයි. මේ පුංචි ආලෝ ටික තමන්ගේ පන්තිය ලස්සනට තියාගන්න ඕන නිසා පිරිසිදු කරනවා. බලන්න පුතේ හැමෝම එකට එකතු වෙලා තමයි මේ පිරිසිදු කිරීම කරන්නේ. හැමෝම වැඩ කරනවා. බලන්න පන්ති කාමරෙන් එළියෙත් හැමෝම එකට එකතු වෙලා පිරිසිදු කිරීම කරනවා. ඔන්න මේ පින්තූරේ තියෙන පුතේ යාළුවෝ ඔක්කොම එකට එකතු වෙලා පන්තිය පිරිසිදු කරන අවස්ථාව. මේ තියෙන්නේ පුතේ කට්ටියකට එකතු වෙලා ක්‍රීඩාවක නිරත වන අවස්ථාවක්. ඉතින් ක්‍රීඩා කරනකොට පුතේ අනිවාර්යයෙන්ම එකමුතුකම තියෙන්න ඕන. නැත්තම් ඔය කණ්ඩායම් ක්‍රියාකාරකම්
ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. ඒ නිසා හැමෝම එකිනෙකා ගැන ආදරෙන් මේ කණ්ඩායම් ක්‍රියාකාරකම් කරද්දී එකමුතුකමත් තියෙන්න ඕන. ඉතින් එහෙම එකමුතු වෙලා වැඩ කරොත් සාමූහික වැඩ කිරීමෙන් පුතේ අපිට වාසි ගොඩාක් ලැබෙනවා. ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා. බලන්න ඕනම දෙයක් පුතේ ඉක්මනට කරලා ඉවර කරන්න පුළුවන්. මොකද හැමෝම එකට එකතු වෙලානේ කරන්නේ. දැන් අපි පන්ති අතුගාන කොට උනත් එක්කෙනෙක් අතුගානවට වඩා හැමෝම එකට එකතු වෙලා අතුගානව, කුණු වස් කරනව, මේස පිහදනව නේද? කළු ලෑල්ල පිහදනව, කුණු ගිහින් දානව. බලන්න මේ වැඩ ඔක්කොම යාළුවෝ එකට එකතු වෙලා කරනව නම් ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ කට්ටිය ගොඩක් ඉන්න නිසා මහන්සියත් අඩුයි, වෙහෙස අඩුයි නේද? ඊළඟට හැමෝම එකට එකතු වෙලා වැඩ කරනකොට කොහොමද සතුටක් ඇති වෙනවා? එතකොට සින්දුත් කියනවා නේද බන්ටි? සින්දු කියනවා, නටනවා, එකමුතුකම වර්ධනය වෙනවා. ඒ කියන්නේ තියෙන යාළුකම තවත් වැඩි වෙනවා. ඔව්, ඉතින් ඔන්න සාමූහිකව එහෙම නැත්තම් එකමුතු වෙලා වැඩ කරනකොට මෙන්න මේ වගේ ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා. ඉතින් දැන් පුතේ මේ වගේ එකමුතු වෙලා වැඩ කරනකොට සහ කවුරු හරි අපට උදව්වක් කරොත් අපි භාවිතා කරන්න ඕන වචන තියෙනවා. ඔන්න බලන්න අපි භාවිතා කරන්න ඕන මොන වගේ වචනද කියලා. උදව් උපකාර කිරීමේදී භාවිතා කළ යුතු ඔන්න නිකං වචන නෙමේ, යහපත් වචන. බලන්න කරුණාකර. බලන්න කොච්චර ලස්සන වචනයක්ද. මොකක්ද මේ කරුණාකර කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ? ප්ලීස් කියලා කියනවා නේද? ප්ලීස් කරුණාකර මට පොත දෙන්න. බලන්නක අපේ බන්ටිගේ අතේ තියෙන එක. කරුණාකර. කරුණාකර මට පොත දෙන්න. කරුණාකර මට පැන්සල දෙන්න. ලස්සනයි නේද බන්ටි එහෙම කියනකොට? ඔව්, මට පොත දෙන්න කියනට වඩා කරුණාකර මට පොත දෙන්න එහෙම කියද්දි හරිම ලස්සනයි. ඒ වගේම තමයි අනිත් වචනේ තමයි ස්තුති. බලන්න ස්තුති කියන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපිට කවුරු හරි මොන හරි දුන්නාම, අපිට උදව්වක් කරාම, අන්න ඒ වගේ අවස්ථාවලදී ස්තුති කියන වචනේ භාවිතා කරනවා. කෝ පෙන්වන්න බලන්න බන්ටි. අන්න හරි, ඔන්න බලන්න අපේ බන්ටි පෙන්නනවා ස්තුති කියන වචනේ. ඉතින් පුතේ ස්තුති කියන වචනේට අපි ඉංග්‍රීසියෙන් කියනවා thank you කියලා. බන්ටි ඔයා ඔය වචන භාවිතා කරනවද? එහෙනම් බන්ටි මට කියන්න, යාළුවෙක් ඔයාට උදව් කරනවා. ඔයා මොකක්ද කියන්නේ? අන්න හරි, ස්තුති කියලාලු අපේ බන්ටි කියන්නේ. දැන් ඔන්න බන්ටි මට කියන්න, ඔයාට දැන් එළියට යන්න ඕන. ඔයා කොහොමද ටීචර්ට කියන්නේ? ටීචර් මට එළියට යන්න ඕන කියලා. අන්න හරි, ටීචර් කරුණාකර මම එළියට ගිහින් එන්නද? අන්න එහෙම අහන්න ඕන. දැන් ඔන්න බන්ටි කියන්න, බන්ටිට ඔන්න යාළුවෙක් පොතක් දෙනවා, තෑග්ගක් දෙනවා. බන්ටිගේ උපන්දිනයට තෑග්ගක් දෙනවා. අන්න හරි, ස්තුති කියලා තමයි පුතේ කියන්න ඕන. දැන් බන්ටි, ඔයාට යාළුවෙක්ගේ පොතක් ඕන. ඔයා කොහොමද කියන්නේ? අන්න හරි, කරුණාකර මට පොත දෙන්න. අන්න ඒ විදිහට පුතේ මේ යහපත් වචන අපට භාවිතා කරන්න පුළුවන්. හොඳයි, දැන් පුතේ අපි මේ සූදානම් වෙන්නේ අද පාඩම මතක් වෙනත් එක්ක පැවරුමක් කරන්න. ඔන්න බලන්න මේ පැවරුමේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. පුතේ මෙන්න මේ පැවරුමේ කරන්න තියෙන්නේ නිවැරදි පින්තූරයට නිවැරදි වැකිය යා කිරීම. බලන්න පුතේ මේ වටේටම තියෙන පින්තූර ටික, මේ පින්තූර ඔක්කොගෙම තියෙන්නේ අපි කාට හරි උදව් කරන අවස්ථාවක්. බලන්න පුතේ මේ පින්තූරේ තියෙනවා මාමකනට උදව් කරනවා. බලන්න එයාගේ කකුල මොකක් හරි විදිහකින් අනතුරකට ලක් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඔන්න එයාට උදව් කරන අවස්ථාවක් තමයි මේ පින්තූරේ තියෙන්නේ. ඊළඟට පුතේ මෙතන තියෙනවා යහළුවෙක්ට උදව් කරන අවස්ථාවක්. මේ පින්තූරේ බලන්න, මේ පුංචි යාළුවා වැටිලා නේද, කකුලෙන් ලේත් එනවා. මෙයාට යාළුවෝ නැගිටින්න උදව් කරනවා. ඊළඟට පුතේ එහා කොනේ උඩින්ම තියෙනවා යාළුවෙක්ට පැන්සලක් දෙනවා නේද, උදව් කරන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊළඟට පහලින් තියෙන පින්තූරය බලන්න. බලන්න ඒ වගේ මාම කෙනෙක් දැකලා තියෙනවද කියලා. බලන්න අන්ධ මාම කෙනෙක් තමයි ඉන්නේ. ඒ කියන්නේ බන්ටි ඇස් පේන්නේ නැති මාම කෙනෙක්.
එතකොට ඒ මාමට උදව් කරන අවස්ථාවක් තමයි ඒ පින්තූරේ තියෙන්නේ. ඊළඟට පුතේ තියෙනවා අන්තිමට අපේ අම්මට අපේ දෙමාපියන්ට උදව් කරන අවස්ථාව. ඉතින් බලමු මේ මැද්දෙන් තියෙනවා පුතේ මේ පින්තූරවල විස්තරේ. මුලින්ම තියෙනවා පාඩම් කියා දීම. යාළුවෙකු නැගිටවීම. දෙමාපියන්ට උදව් වීම. ආබාධිත කෙනෙකුට උදව් වීම. අන්ධ කෙනෙකුට උදව් වීම. යහළුවන් සමග බෙදා ගැනීම. බන්ටි මේ කියලා තිබ්බ ඔක්කොම විස්තර ටිකේ පින්තූර තියනව නේද? ඔව් පින්තූර තියනවා. අපි එහෙනම් හරි පින්තූරයට හරි වැකිය හොයාගමු. මුලින් පෙන්වන්න බලන්න පාඩම් කියා දීම. පෙන්වන්න බලන්න. අන්න හරි. මෙන්න මෙතනින් තියනවා. පාඩම් කියා දීම. ඊට පස්සේ පුතේ තියනවා යහළුවෙකු නැගිටවීම. පෙන්වන්න බලන්න. ආ මෙතන ඉන්නවා පුංචි යාළුවෙක් පැටිලා. එයාට අනිත් යාළු උදව් කරනවා. දෙමාපියන්ට උදව් වීම. අන්න අර පින්තූරේ තියනවා බලන්න. අම්මට උයන් උදව් කරනවා. ආබාධිත කෙනෙකුට උදව් වීම. බලන්න කොතනද ආබාධිත කෙනෙක් ඉන්නේ? ආ මෙතන ඉන්නා නේද පුතේ. මේ මාමගේ කකුල තුවාල වෙලා තියෙන්නේ. ආබාධයකට ලක් වෙලා තියෙන්නේ. ඔන්න ඒ නිසා එයාට උදව් කරන අවස්ථාවක් මේ පින්තූරේ තියෙන්නේ. අන්ධ කෙනෙකුට උදව් වීම. කො බලන්න අන්ධ කෙනා අන්න අතනින් ඉන්නවා. ඔන්න එයාට උදව් කිරීම. යහළුවන් සමග බෙදා ගැනීම. අර උඩ පින්තූරේ තියනවා නේද පැන්සලක් දෙනවා යාළුවෙක්ට. අන්න ඒක තමයි පුතේ බෙදා ගැනීම කියන්නේ. බලන්න පුතාලා හරියට පින්තූර හොයාගත්ත නේද? ඔව්. ඉතින් පුතේ මේ අපි කරේ අනිත් අයට උදව් කරන අවස්ථාව. පාසලේදී වෙන්න පුළුවන්, ගෙදරදී වෙන්න පුළුවන්, වෙනත් තැනකදී වෙන්න පුළුවන්. මේ ඕනෑම තැනකදී අනිත් අයට උදව් කරන අවස්ථාවන් තමයි අපි මේ යා කරේ. දැන් ඔන්න බන්ටි ඊළඟට අපි තවත් පැවරුමක් කරන්නයි මේ හදන්නේ. ඔන්න බලන්න මේ පැවරුමේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. මේ පැවරුමේ පුතේ එක් එක් අවස්ථාවලදී භාවිතා කිරීමට සුදුසු වචන යටින් මොකක් කරන්න තියෙන්නේ? ඉරාක් අඳින්න තියෙන්නේ. ඔන්න බන්ටිගේ අතේ තියෙන වචන දෙක. කො බලන්න බන්ටි කරුණාකර කියන එක තමයි බන්ටිගේ දකුණු අත පැත්තේ තියෙන්නේ නේද? ඔන්න දකුණු අත පෙන්වන්න බලන්න බන්ටි. අන්න හරි කරුණාකර. ඊළඟට බන්ටිගේ වම් අත පැත්තේ තියෙනවා ස්තුති කියන වචනේ. දැන් අපි බලමු අපේ බන්ටි හරි අවස්ථාවේදී හරි වචනේ පෙන්නයිද කියලා. බන්ටි කියන්න බලන්න උදව්වක් කරාම අපි මොකක්ද කියන්නේ? උදව්වක් කරාම. අන්න හරි. අපි පුතේ ස්තුති කියලා කියනවා. ඊට පස්සේ යමක් උවමනා වූ විට අපිට මොන හරි ඕන වුණොත් අපි මොකද්ද කියන්නේ? ස්තුතිද කරුණාකරද? අන්න හරි. කරුණාකර කියලා තමයි කියන්නේ. ඊළඟට බන්ටි අපේ අතින් මොකක් හරි වැරද්දක් වුණොත් අපි මොකද්ද කියන්නේ? අපි කියනවා සමා වෙන්න කියලා නේද? අපි කියනවා සමා වෙන්න කියලා. ඒ වගේම පන්තියෙන් එළියට යන්න ඕනුනොත් මොකද්ද කියන්නේ බන්ටි? අපි පන්තියෙන් එළියට යන්න ඕනුනොත්. අන්න හරි. අපේ බන්ටි හරියටම උත්තර දෙනවා. පන්තියෙන් එළියට යන්න ඕන නම් අපි අපේ ගුරුතුමියට, එහෙම නැත්නම් පන්ති නායකයාට, ඒ වෙලාවේ පන්තිය බලා ගන්න කෙනාට කරුණාකර කියන වචනේ තමයි කියන්න ඕන. ඊළඟට අපිට මොකක් හරි උදව්වක් ඕන වෙනවා. එතකොට අපි මොකක්ද කියන්නේ? අපිට කාගේ හරි උදව්වක් ඕන. අන්න හරි. කරුණාකර කියලා තමයි ඒ වෙලාවටත් කියන්නේ. ඔන්න බලන්න උදව්වක් කරාම ස්තුති කියනවා, යමක් ඕන වුණාම කරුණාකර කියනවා, වැරදීමක් වුණාම සමා වෙන්න කියලා කියනවා, පන්තියෙන් එළියට යන්න ඕන වුණාම කරුණාකර කියලා කියනවා, උදව්වක් ඉල්ලනකොට කරුණාකර කියලා කියනවා. බලන්න මේ යහපත් වචන භාවිතා කරන අවස්ථා තමයි පුතේ මේ තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී
පුතාල මේ වචන යහපත් වචන භාවිතා කරන්න හොඳට මතක තියාගන්න ඕන. පුංචි දුවේ පුතේ ඔන්න අද අපේ තේමාවෙන් අපි ඉගෙන ගත්තා අපේ උදව් ඕන වෙන්නේ කාටද කියලා. කාටද බන්ටි අපේ උදව් ඕන වෙන්නේ? අපේ උදව් ඕන වෙන අය ගොඩාක් ඉනව නේද? අපේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, යහළුවන්, නෑදෑයින්, එතකොට අසල්වාසීන්, ගුරුවරුන් ගොඩාක් අය ඉන්නවා පුතේ අපේ උදව් ඕන වෙන අය. ඉතින් පුතාලා ඒ උදව් ඕන වෙන අවස්ථාවලදී උදව් කරන්න පුළුවන් වෙන්න ඕන. පුතාලට බැරි වුණත් වැඩිහිටියෙක්ට කියලා හරි ඒ උදව් කරන්න පුංචි දෝල පුතාලට පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ වගේම අපි කතා කරා පාසලේදී, නිවසේදී, ඒ වගේම වෙනත් තැන්වලදී අපිට අනිත් අයට උදව් කරන්න ලැබෙන අවස්ථා මොනවාද කියලා. ඉතින් අන්න ඒ උදව් කරන්න ලැබෙන අවස්ථා ගැන පුතාල හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි එකමුතුකම, සාමූහිකත්වයේ වැදගත්කම අද අපේ පුතාලා ඉගෙන ගත්තා. ඉතින් මේ අනිත් අය උදව් කරනකොට, අනිත් අයට අපේ උදව් ඕන වෙනකොට භාවිතා කරන්න ඕන යහපත් වචන මොනවාද කියලා අපේ පුංචි දොල පුතාලා ඉගෙන ගත්තා. මොනවාද ඒ වචන? කරුණාකර නේද, ස්තුති, අන්න ඔය වගේ වචන පුතේ භාවිතා කරන්න ඕන. දැන් පුතාලට මතකයි නේද අපි අපේ මේ එක වසර පරිසරය පාඩම් මාලාවෙත් මේ වගේම පාඩම කලින් කළානේ අනිත් අයට උදව් කරන විදිය ගැන. අන්න එතකොට මම මගේ දොල පුතාලට ලස්සන කවියක් කියලා දුන්නා. අපි ඒක කියමුද ආයෙත් සැරයක්? ඔන්න අපි කියමු. යහළුවන්ට උදව් කරන අනතුරකදී පිහිටට එන සතුන්ට කරුණා දක්වන හොඳ ළමයෙක් මං. සතුන්ට කරුණා දක්වන හොඳ ළමයෙක් මං. දැක්කද කොච්චර හොඳ ළමයෙක් වෙනවද අනිත් අයට උදව් කරොත්? බන්ටි ආසයිනේ හොඳ ළමයෙක් වෙන්න. අන්න එහෙනම් බන්ටි අද ඉඳන් හරි අපේ යාළුවන්ට මේ ඔයාගේ උදව් ඕන හැමෝටම උදව් කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් පුංචි දුවේ පුතේ බන්ටි මමයි ආයෙත් එන්නේ අපේ මේ 16 වෙනි තේමාවෙම තවත් අලුත් පාඩමක් අරගෙන. එතකන් ආදරණීය දුල පුතාලා හැමෝටම ආයුබෝවන්.